ශ්‍රීලංකා කණ්ඩායම T20 ලෝක ස්ලෑන් තරගාවලියට යන්නේ තරගාවලියේ අවසාන කණ්ඩායම හතරට යන්න පුළුවන් කියන විශ්වාසයක් එක්ක නෙවෙයි. අපේ මුල්ම ඉලක්කය උනේ අවසාන කණ්ඩායම 12 අතරට යන්න අවශ්‍යයි කියන එක. අපි කඩේම පහු කළාට පස්සේ අපිට අවසාන කණ්ඩායම හතරට යන්න පුළුවන් වෙයි කියන විශ්වාසයක් ඇති වුණා. මේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථකම දක්ෂතා පෙන්නපු ප්‍රතිකරුවන් දෙන්න තමයි පැතුම් නිශ්ශංකත්, චරිත් අසලංකත් කියන්නේ. මේ දෙන්න තාම තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ ආරම්භක කාලේ තමයි ඉන්නේ. මේ දෙන්නගේ හැකියාවන් ගැන ශ්‍රී ලංකා පුහුණුකරු මිකි ආතර් පසුගිය දවසක ලොකු විශ්වාසයකින් කතා කරලා තිබුණා. මම දැන් ලංකාවේ ගොඩක් ක්‍රීඩකයෝ දැකලා තියෙනවා. ඇත්තටම කිව්වොත් පැතුම් නිශ්ශංකත්, චරිත් අසලංකත් තරම් දක්ෂතා තියෙන ක්‍රීඩකයෝ මම තවම දැක්කේ නැහැ. අපි අපේ කණ්ඩායමට තව තරුණ දක්ෂ ක්‍රීඩකයෝ හොයමින් ඉන්නේ. අපි තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙමින් ඉන්නේ. මොකද ඉස්සරහ අවුරුදු දෙකේ අපි කණ්ඩායම ගොඩනගන්න ඕන. මම හිතන්නේ කණ්ඩායම ගොඩනගද්දී ප්‍රතිකරණ පැත්තට නායකත්වය දෙන්න චරිත්ටයි පැතුම්ටයි පුළුවන් වෙයි. ටෙස්ට් තරඟවල සාර්ථකුණත් සීමිත පන්දු ආර තරඟවලට පැතුම් මේ තරම් ගැලපෙන්නේ නැහැ කියලා තමයි අපි පැතුම්ගේ ක්‍රිකට් ජීවිතේ මුල් කාලේ දැක්කේ. කොහොමුණත් අසාර්ථක වෙද්දිත් අවස්ථාව ලැබුණු පැතුම් මේ වෙද්දී සීමිත පන්දු ආර තරඟවලත් සාර්ථක වෙමින් ඉන්නේ. පැතුම්ගේ හැකියාවන් ගැන ආතර් පසුගිය දවසක විදේශ මාධ්‍යයක අදහස් දක්වලා තිබුණා. මම පැතුම් දැකපු මුල් කාලෙම එයාගේ විශේෂ හැකියාවක් දැක්කා. එයාගේ පාද චලනය එහෙම ගොඩක් හොඳ මට්ටමක තියෙන්නේ. පැතුම්ට ටෙස්ට් වරම් ලැබුණට පස්සේ එයා පෙන්නපු හැකියාව අනිත් තරඟ රටාවල් එක්කත් එයාට පෙන්වන්න පුළුවන් කියන තැන මම හිටියේ. මම හිතන්නේ දැන් එයා සීමිත පන්දු ආර තරඟවලත් සාර්ථක වෙමින් ඉන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමට සීමිත පන්දු ආර තරඟ රටාවේ අවශ්‍යම තිබුණු අංක 3 ප්‍රතිකරණ ස්ථානයට හොඳ විසඳුමක් විදිහට සොයාගත්ත චරිත් අසලංක ගැනත් ශ්‍රී ලංකා පුහුණුකරුවා අදහස් දක්වලා තිබුණා. චරිත්ගේ දක්ෂතා වර්ධනය කරගත් විදිය දකිද්දී ගොඩක් සතුටුයි. එයා මුලින්ම අපේ සංචිතයට එන්නේ එංගලන්ත සංචාරයට කලින්. එයාගේ අවස්ථාව ඉදන් දවසින් දවස එයාගේ ලොකු දියුණුවක් තියෙනවා. එයාගේ හැකියාවන් ගැන එයාටම ලොකු විශ්වාසයක් තියෙන එක චරිත්ගේ සාර්ථකත්වයට ලොකු හේතුවක්. ඇත්තටම මම හරි කැමතියි එයාගේ සූදානම ගැන. මොකද හැම තරඟයකට කලින් චරිත් වෘත්තීය ක්‍රීඩකයෙක් විදිහට සූදානම් වෙනවා. ඔය විදිහට තමයි ශ්‍රී ලංකා පුහුණුකරුවා ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට ඉන්න ප්‍රධානම ආයෝජක දෙකක් වෙන චරිත් සහ පැතුම් ගැන කතා කරලා තිබුණේ. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේශපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.